ഞാൻ വീഡിയോ ගෑනු සත්තු වෙනම සහ පිරිමි සත්තු වෙනම කරමු මේ විදියට. ඒ ටිකක් මෙහෙම දාමු. සමත්යක් කරන channel එකට අදත් ඔකට්ටියව ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් කට්ටිය අපෙන් ඇහුවා සාමාන්‍යයෙන් ගෝල්ටි. අපි හැමදාම කතා කරේ බිත්තර දමන මතුන් ගැන නෙමෙයි පැටව දමන මතුන් ගැන. එතකොට ගොඩක් කට්ටිය මට කතා කරලා කිව්වා අයියා ආපහු කරන්න බිත්තර දමන මතුන් ගැනත් මොකද අත්දැන්න වැඩි නිසා කියලා. අන්න ඒක නිසා ඔකට්ටියගේ ඉල්ලුමට අපි අද කරන්න බලාපොරොත්තු වෙනවා ගෝල්ෆිෂ් මතුන් අභිජනනය කරලා ඒ සූටි පැටව විකුණන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ගෝල්ෆිෂ් මතුන් අභිජනනය කරලා විකුණන එක ඔකට්ටිය වැඩන්නේ ඒක විකුණ ගන්න පුළුවන්. මං අද කියලා දෙන්න යන්නේ ඔකට්ටියට සාමාන්‍යයෙන් මේ වගේ ටැංකියක්. දැන් ඔකට්ටියට පේනවා අපි හැමෝම පැහැලා බලමු. මෙතන තියෙනවා අඩි 5ක් පළල අඩි 15ක් දිග ටැංකියක්. මේ වගේ ටැංකියක ගෝල්ෆිෂ් මත්ස්‍ය ජෝඩු 3ක් විතර අරගෙන මේකේ බ්‍රීඩ් කරලා පැටව ලබා ගන්න කොහොමද කියන තැනට වෙනකන් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි කලන නැතුව අපි ආ වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. යම් වීඩියෝ එකට. හරි, දැන් අපි බලමු. අපි මේ ටැංකිය අඟල් 8ක් වතුර පොරවලා අපි රෙඩි කරගත්තා. ඔකටද සාමාන්‍යයෙන් ගත්තී මෙච්චරම දිග ටැංකිය ඕනෙත් නැහැ. සාමාන්‍යයෙන් 5x5 එක උනත් කරන්න පුළුවන්. මම එතකොට ඔකට හිතන්න පුළුවන් ඇයි මම මේ 15 එකක් ගත්තේ කියලා. ඒ මම මොකක්ද දන්නවද 15 එකක් ගත්ත එකට හේතුව මම මෙතන එකපාර ජෝඩු 3ක් බ්‍රීඩ් කරනවා. වෝල්ෆිෂ් ජෝඩු 3ක් බ්‍රීඩ් කරන්න යන්නේ එකපාර. ඒක නිසා තමයි මම මේ ලොකු ටැංකියක් ගත්තේ. අනේ ඒකත් ඔකටට හොඳ ටිප් එකක්. ලොකු ප්‍රමාණයක් බ්‍රීඩ් කරනවා නම් ඔකට ලොකු ටැංකිය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි මේ ටැංකියේ අඟල් 8ක් වතුර ගැඹුර පුරව ගත්තා මේ පුරවලා දින විදිහට. දැන් අපි මේකට කොහොමද පොල් අතු නැත්නම් පාම් ගස් වල අතු නැත්නම් ඔකටට ගෝණි ලිහලා ඒව උනත් දාන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ ටික දාන්නේ කියලා වීඩියෝ එකේ අනිත් කැලේ. හරි, දැන් අපි අරන් ඉන්නවා මෙහෙම බාල්දි දෙක. ගෑනු සත්තු වෙනම සහ පිරිමි සත්තු වෙනම. ඔව්, දැන් අපි ටැංකිය රෙඩි කරලා තියෙනවා. ඔකටද පේනවා ඉස්සෙල්ලා අපි දාගත්ත හරියටම මේ වගේ පොල් අතු ඔකටද දානකොට දකින්න ඇති උඩට හිටින විදියට තමයි අපි දැම්මේ. හරි, එහෙනම් අපි වැඩි කරන්නේ නැතුව අපේ ඉන්න පිරිමි සත්තු ටික දැන් ඔහොම ටැංකියට රිලීස් කරමු මේ විදියට. හරි, ඒකල්ලා දැන් අපි පැය 4කට පස්සේ මම බලමු ගෑනු සතු ටික රිලීස් කරන්නේ කොහොමද කියලා. හරි, දැන් අපි පැය 4කට පස්සේ අපි ඔහොමම ගෑනු සතු ටික දත්ත ටික ඉන්නවා. මේ ටිකක් මෙහෙම දාමු. ඔකටද පේනවා ගෑනු සතු පින් සතු ඔක්කොම එහෙම මේ ටැංකිය ගිහින් එකටට අවශ්‍ය පරිසරය තියෙනවද කියලා බලනවා. අන්න ඒ විදිහට දැන් මේ විදිහට අපි දැන් මේක ගැන කතා කරොත් එහෙම මෙහෙම තමයි සරලවම බ්‍රීඩින් එකක් කරන්නේ. මේ විදිහට ඔකටට පුළුවන් ගෝල්ෆිෂ්, කාප්, ඒ වගේම රෙඩ් කොමන්, දූබංගි, ඒ වගේ ඕන වැරයිටි එකක් මෙන්න මේ මං කියලා දුන්න සෙටප් එකකටම තමයි බ්‍රීඩින් එක කරන්නේ. එතකොට මේක අනිවාර්යෙන් හෙට උදේ වගේ හෝ අනිත් උදේ වෙද්දි මෙහෙම ඔකටිය මේ වගේ පොල් ලත්තක් මෙහෙම උඩට අරන් බලද්දි මේකේ බිත්තර දාලා තියෙනවා සුදු පාටට ඩොට් 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 ගොඩාක් තියෙනවා. අන්න එහෙම වුණාම ඔකට කරන්න තියෙන පොඩි දෙයයි මේක ඉන්න අදාළ සත්තු ටික අපි දාපු මවු සත්තු ටික ඔක්කොම අල්ලලා අරගෙන වෙනම ටැංකියක දාගන්න. දාලා මේ ටැංකියට මෙතලින් බ්ලූ වතුර ලීටර එකකට ග්‍රෑම් 2ක් වගේ වැටෙන්න මෙතලින් බ්ලූ කුඩු දානවා නම් එහෙම නැත්තම් වතුර ලීටර 25කට මිලිලීටර 5ක් වගේ වැටෙන්න මෙතලින් බ්ලූ ලික්විඩ් එක දාන්න. දාලා පොඩි ඔක්සිජන් වෝටර් එකකින් පුලන් එන විදියට ඔක්සිජන් එකක් දාලා තියන ෆිල්ටර්ස් වලක් දාන්න එපා. ඔක්සිජන් එක එහෙම දාලා තියන්න දවස් 3ක් යද්දි පැටව එනවා. ඒකල පැටව ඇවිල්ලා
තව දවස් 3ක් යනකම් කැම දෙන්න එපා. ඒ කියන්නේ බිත්තර දාපු දවස් ඉන්න දවස් 7ක් යනකම් කැම දෙන්න එපා. හතර පස්සේ ඔකට්ටියට පුළුවන් බිත්තර කහමද දෙන්න. බිත්තර කහමද එහෙමම දවස් 3ක් විතර ඔකට්ටියට දෙන්න පුළුවන්. ඒ කියන්නේ 7 වෙනි දවසේ ඉඳලා ඉදිරියට දවස් 3ක් විතර බිත්තර කහමද දෙන්න පුළුවන්. බිත්තර කහමද දීලා ඉවරලා එහෙමම ඔකට්ටියට බ්‍රයින් ස්ටිල් හරි පාම් පනෝ දෙන්න පුළුවන් බ්‍රෙඩ් වර්ම් එක. එහෙම ඕනේ කැම එකන ඔකට්ටියට උරු කරගෙන දවස් 21ක් විතර සතුටක වයස වුණාම ඔකට මඩ පොකුණු සඳහා විකුරන්න පුළුවන්. මෙහෙම ඔකට අවශ්‍ය පිළිවෙලට ඔකට ඉන්න ලොක් කරනවා නම් එහෙම කරගන්න පුළුවන්. එහෙම ඕන විදියක් කරගන්න පුළුවන්. ඒක තමයි ගෝල්ඩ් ට්‍රේනින් එකක් කියන සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ පොඩි තරල ක්‍රම ටිකක් තියෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක මොකක් හරි දැනුමක් ඔකට ලබන්න තියෙනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරන්න යන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමුවමු. ඒ වගේම ගොඩක් තව දෙයක් කියන්න ඕනේ අපේ TikTok page එකේ. චමත් ස්වර්ණකලසෝරිය TikTok page එකේ අනිවාර්යෙන් ඇක්වේරියම් එකේ දැන් ගොඩක් අප්ඩේට්ස් දානවා. පොඩි පොඩි shorts video එකක් පොඩි tips ඔක්කොම දානවා. අනිවාර්යෙන් ඒකත් follow කරලා තියාගන්න. ළඟදීම අලුත් වැඩකින් සෙට් වෙමු. අදට සමු ගන්නවා. සුබ දවසක්.